සිනමාගේ නාලිකාව හා එකතු වුණු ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි ග්‍රීන් ටී පිළිබඳ ගොඩක් දේවල් අපි කතා කරන්න යනවා. ග්‍රීන් ටී වල පානීය කිරීමෙන් ඔයාලට ලැබෙන වාසි සහ අවාසි සහ ග්‍රීන් ටී පානීය කිරීම හොඳද, එහෙමනම් කොච්චරක් පානීය කරන්න ඕනිද, මේ හැමදේම අද මේ වීඩියෝ එකේ කතා කරනවා. ඒ නිසා මේ වීඩියෝ එක අවසානයේ තේ කරඳිලා ඉන්න. ඔයාලට ඔයාලා නොදැන හිටපු ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම තව පුංචි පණිවිඩයක් තියෙනවා ඔයාලා වෙනුවෙන්. මම සුභම සුභ ආරංචියක් අද අරගෙන ආවා. ඒ තමයි අපේ ඔරිෆ්ලේම් පේජ් එක Facebook එකේ තියෙනවා. ඔරිෆ්ලේම් කොස්මැටික්ස් කියන නමින් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ Facebook page එකේ link එක දාලා තියෙනවා. මේ Facebook page එකට අදම යන්න, අදම ගියොත් ඔයාලට පුළුවන් ඔයාලට කැමති ඕනෑම ඔරිෆ්ලේම් නිෂ්පාදනයක් සුවිශේෂී වට්ටම් මුදලකට ලබා ගන්න. ඔයාලට අදාහ ගන්නත් බැරි, ඔයාලට හිතා ගන්නත් බැරි, ඒ වගේම කොහෙන්වත් ගන්න බැරි තරම් ලොකු වට්ටම් මුදලකට ලබා ගන්න පුළුවන්. මේ ඔෆර් එක සීමිතයි, වෙන කිසිම තැනකින් ඔයාලට මේ වට්ටමට ලබා ගන්න බෑ. ඒ නිසා අදම අපේ Facebook page එකත් එක්ක එකතු වෙලා මැසේජ් කරලා කොච්චර වට්ටමකට ඔයාලට ලබා ගන්න පුළුවන්ද කියලා ඔයාලා කතා කරලා බලන්න, ලොකු වාසියක් වෙයි කියලා මං හිතනවා. හරි, එහෙම කියලා අපි ඒ කතාව පැත්තකින් තියමු. මම මේ කතාව මුලින්ම කියන්න උනේ හේතුවත් මේකයි. ගොඩ දිනක් වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳිලා ඉන්නේ නැහැ, ඒකයි. ඉතින් මේ channel එකත් එක්කත් ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. හරි, අද අපි දැන් green tea ගැන කතා කරමු. ග්‍රීන් ටී කියන දේ ඇත්තටම ඉස්සල්ලාම හඳුන්වා ගන්න ලැබුණේ අපිට චයිනාවලිනුයි ඉන්දියාවලිනුයි. මේගොල්ලෝ මේක මෙඩිසින් එකක් විදිහට, කියන්නේ බෙහෙතක් විදිහට තමයි මේගොල්ලෝ ග්‍රීන් ටී භාවිතා කරන්නේ. ඉතින් ග්‍රීන් ටී වලින් ඔයාලට ලැබෙන වාසි ගැන කතා කරොත්, ග්‍රීන් ටී මුලින් බෙහෙතක් විදිහට භාවිතා කරනකොට ඇත්තටම විවිධාකාර හાર્ට් ඩිසීසස් වගේ ලෙඩවල් වලට තමයි මේගොල්ලෝ මේක බෙහෙතක් විදිහට භාවිතා කරේ. තවත් මේගොල්ලෝ වුන්ස් හීල් කරන්න මේ වගේ දේවල් වලටත් ග්‍රීන් ටී භාවිතා කළා. ඒ වගේම ආහාර ජීර්ණවල ප්‍රශ්නවලටත් මේගොල්ලෝ ග්‍රීන් ටී භාවිතා කරා. ඉතින් පසු කාලිනු දැන් ග්‍රීන් ටී භාවිතා කරන්නේ නැති කෙනෙක් නැති තරම් හැම කෙනෙක්ම භාවිතා කරනවා. මේ ග්‍රීන් ටී අපිට විවිධාකාර වර්ගවලින් ලබා ගන්න පුළුවන්. එකක් පවුඩර් ෆෝම් වලින් ලබා ගන්න පුළුවන්, එකක් නැචරල් ලීව්ස් විදිහට. නැචරල් ලීව්ස් විදිහට ගොඩක් කට්ටිය ගන්නවා අඩුයි. අය ටී බෑග්ස් විදිහට, කැප්සූල්ස් විදිහට, මේ හැම විදිහකටම අපිට ලබා ගන්න පුළුවන්. නමුත් අපිට බහුතරයක් අපිට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ටී බෑග්ස් විදිහට පානය කරනවා. ඉතින් මේ ග්‍රීන් ටී වල තිබෙන වාසි මොනවද? ඊට කලින් අපි බලමු මේ ග්‍රීන් ටී වල අඩංගු වෙන්නේ මොනවද කියලා. මේ ග්‍රීන් ටී වල ප්‍රධාන වශයෙන්ම ගත්තොත් ප්‍රධානම අඩංගු වෙන අමුද්‍රව්‍ය තමයි පොලිෆිනෝල්ස්. මේ පොලිෆිනෝල්ස් කියන දේ 30% ග්‍රීන් ටී වල අඩංගු වෙනවා. මේ පොලිෆිනෝල්ස් වලට විශේෂ හැකියාවක් තියෙනවා ඔයාලගේ ඩැමේජ් වෙච්ච සෛල රිපෙයා කර. ඒ කියන්නේ සෙල් ඩැමේජ් රිපෙයා කරන්නේ. ඉතින් මේකෙන් ඔයාලට කැන්සර්ස් වගේ දේවල්, විශේෂයෙන්ම බ්‍රෙස් කැන්සර්ස් වගේ දේවල් ඔයාලට පාලනය කරගන්න පුළුවන්. මොකද මේකෙන් සෙල් ඩැමේජ් එක අවම කරන නිසා. ඊට අමතරව තව විශේෂී ඉන්ග්‍රීඩියන්ට් එකක් මේ ග්‍රීන් ටී වල අඩංගු වෙනවා, තමයි කැටචින්ස්. කැටචින්ස් කියන්නේ ප්‍රතිඔක්සිකාරකයක්. මේ ප්‍රතිඔක්සිකාරකයක් ගොඩක් පවර්ෆුල් ප්‍රතිඔක්සිකෙන්. අපි ග්‍රීන් ටී වල අඩංගු වෙච්ච දේවලුත් කතා කරපු එකේ දැන් ග්‍රීන් ටී පානය කිරීමෙන් ලැබෙන වාසික සඳහන් කතා කරමු. ඊටත් කලින් තව පොඩි දෙයක් කියන්න තියෙනවා. ග්‍රීන් ටී වල යම්කිසි කැෆේන් ප්‍රමාණයකුත් අඩංගු වෙනවා. නමුත් මේ කැෆේන් ප්‍රමාණය කොෆී වලට වඩා ටිකක් අඩු ප්‍රමාණයක් තමයි අඩංගු වෙන්නේ. ඉතින් ඒක නිසා ශරීරයට ඒ තරම්ම ලොකු බලපෑමක් නැහැ. නමුත් අපි දන්නවා අපි කොෆීත් පානය කරන අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් කොෆී අධික ලෙස පානය කරනකොට ඔයාලා දන්නවා මොන වගේ ප්‍රශ්නද ඇති වෙන්නේ කියලා. ඉතින් ග්‍රීන් ටී පානයේදී ඔයාලට ඒ තරම් ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හරි, දැන් අපි බලමු මේකේ තියෙන වාසි පැත්ත මොනවද කියලා. ඔහොම කැමති දෙයක් මම මුලින් කතා කරන්නම්. මුලින්ම තියෙන වාසියක් තමයි මේ ග්‍රීන් ටී වලට විශේෂ හැකියාවක් තියෙනවා මේදය දහනය කරන්න. මේදය දහනය වීමත් එක්ක ඔයාලගේ ෆිසිකල් පර්ෆෝමන්ස්, ඒ කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වැඩි කිරීමේ හැකියාවක් ග්‍රීන් ටී වලට තියෙනවා. වගේම මේකේ අඩංගු වෙන ප්‍රතිඔක්සිකාරක නිසා කැන්සර්ස් වගේ දේවල් ඔයාලට ප්‍රිවෙන්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේ ග්‍රීන් ටී වලට විශේෂ හැකියාවක් තියෙනවා බැක්ටීරියා මර්ධනය කරන්න. ඒක නිසා ඔයාලට ඩෙන්ටල් ප්‍රොබ්ලම්ස් වගේ දේවල් ගොඩක් වෙලාවට ඇති වෙන්නේ නැහැ. ග්‍රීන් ටී වලට විශේෂ හැකියාවක් තියෙනවා ඔයාලගේ ඉන්සියුලින් ලෙවල් එක පාලනය කරන්න. ඒ කියන්නේ ගොඩක් ඩයබටිස් තත්ත්වයෙන් පෙළෙන කට්ටියට ෂුගර් කන්ට්‍රෝල් කරගන්නත් ග්‍රීන් ටී යූස් කරන්න පුළුවන්. අපි ග්‍රීන් ටී වල සියන
ගොඩාක් දේවල් කතා කරපු එකේ දැන් අපි මේකේ තියෙන අතුරු ආබාධ ගැන කතා කරමු. අතුරු ආබාධ කියලා සඳහන් කරන්න තරම් green tea වල ලොකුම අතුරු ආබාධයක් නැහැ. නමුත් green tea අධික ලෙස පානය කරනකොට සමහරක් වෙලාවට ඒකේ තියෙන රසයට තියෙන මේකක් නිසා, ඒ කියන්නේ අකමැත්තක් නිසා සමහරක් වෙලාවට වමනියාම වගේ දේවල් වෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒමත් අනිත් එක කැෆේන් ප්‍රමාණයක් අඩංගු වෙන නිසා අධික ලෙස පානය කරොත් නිින්ද නොයාම වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඇත්තටම මේ green tea වලට කෙට්ටු වෙනවද කියන එක. ඇත්තටම මේක හරියටම 100%ක් තහවුරු කරන්න අපිට බෑ. නමුත් ඔයාලගේ මේ දේ දහනය කිරීම වේගවත් කිරීමේ හැකියාව green tea වලට තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාලගේ ශරීරයේ කෙට්ටු වීමක් ඇති කරන්න green tea වලට හැකියාව තියෙනවා. ඒ වගේම තව වාසියක් ඔයාලගේ green tea වලින් ලබා ගන්න පුළුවන්. ඒක තමයි ඔයාලගේ මොළේ ක්‍රියාකාරීත්වය green tea වලට වැඩි කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලගේ මානසික සුවතාය වැඩි කිරීමේ හැකියාවකුත් මේ green tea වලට තියෙනවා. එතකොට දිනකට green tea කොපමණ ප්‍රමාණයක් අපි පානය කළ යුතුද? ඇත්තටම කිව්වොත් දිනකට green tea ඔයාලා සාමාන්‍ය දෙකක් තුනක් අතර ප්‍රමාණයක් භාවිතා කරනවා නම් උපරිම green tea තුනක් වගේ පානය කරනවා නම් හොඳටම ප්‍රමාණවත්. ඊට වැඩි යන්න එපා. සමහරක් වෙලාවට ඒකෙන් ඔයාලට විවිධ අතුරු ආබාධ වලට මුහුණ දීමේ හැකියාව තියෙනවා. මොකද ඒක ශරීරයට ඕනවටත් වඩා වැඩි නිසා. මොකද කතාවක් තියෙනවා අපිට ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නැහැ කියලා. ඉතින් ඒ නිසා සාමාන්‍ය පුරුද්දක් වශයෙන් green tea දවසකට දෙකක් තුනක් හොඳටම ප්‍රමාණවත් නිරෝගිමත් සෞඛ්‍යමත් ජීවන රටාවක් අනුගමනය කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති. green tea සම්බන්ධව ඔයාලා නොදැන හිටපු ගොඩක් දේවල් දැනගන්න ඇති කියලාත් මම හිතනවා. ඉතින් එහෙමනම් මේ වීඩියෝ එකට මතක ඇතුව ලයික් කරන්න, ඒ වගේම පල්ලෙහෙන් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න මතක කරන්නත් එපා. ඉදිරියේදී කරන්න ඕන වීඩියෝ සජෙෂන්ස් තියෙනවනේ, ඒ හැම දෙයක්ම කමෙන්ට් සෙක්ෂන් එකේ මෙන්ෂන් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරලා green tea වල තියෙන ප්‍රතිලාභ අනිත් අයටත් දැනගන්න උදව් කරන්න. ඒ වගේම මේ channel එක තාමත් subscribe කරලා නැත්නම් මේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න, ඊට එහා පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඉදිරියේදී කරන හැම video එකකම notification එකක් ඔයාලට ලැබෙන නිසා ඔයාලට ප්‍රයෝජනවත් නම් ඒ videos පහසුවෙන් ඔයාලට නරඹන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වටිනා කියන video එකක් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන අදට මම සමුගන්නවා. මම ලක්ෂී.